ආයුබෝවන් මාලිනී කුකින් හවුස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල හැමෝම හොයන බදපු තුනපහ එකක් නිවසේදීම හරි විදියට හදා ගන්න ආකාරය. එහෙනම් අපි බලමු බදපු තුනපහ එක හදන්න අවශ්‍ය කරන කුළු බඩු වර්ග මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා කොත්තමල්ලි ග්‍රෑම් 500යි සූදුරු ග්‍රෑම් 250යි මාදුරු ග්‍රෑම් 150යි තව අපිට අවශ්‍ය වෙනවා අබ ග්‍රෑම් 100ක් කුළුහාල් ග්‍රෑම් 50ක් ගම්බෙරිස් ග්‍රෑම් 50ක් තව මම මෙතන අරගෙන තියෙනවා කරපිංචි අඬු කෝප්ප 5ක් සේර අඬු කෝප්ප 1ක් රම්පෙ අඬු කෝප්ප 1ක් මම මේ ඔක්කොම ටික එකට දාලා හොඳින් වේලා ගත්තා තව අපිට මේ බදපු තුන පහ එක හදන්න අවශ්‍ය වෙනවා කුරුඳු ග්‍රෑම් 25ක් එනසල් කරල් 10ක් කරාබු නැටි 10ක් අපි දැන් ඉඩ ඇති භාජනයක් ලිපේ තියාගෙන ලිපේ ගින්දර ගොඩක් අඩු කරගමු මේ වගේ හොඳින් තාච්චි රත් වුණාට පස්සේ අපි මුලින්ම කොත්තමල්ලි ටික දාලා හොඳින් බැදගමු මේ ගානට බැදීගෙන එද්දී ඔයාලා මේ ටික ලිපෙන් බාගන්න අපි මේ විදිහටම සූදුරු ටිකත් හොඳින් බැදගමු මේ ගානට සූදුරු ටික බැදුනට පස්සේ අපි මේ ටික ලිපෙන් බාගමු දැන් අපි මේ විදිහටම මාදුරු උළුහාල් අබ ගම්බිරිස් ටිකත් සාමාන්‍ය ගානට හොඳින් බැදගමු ටිකක් දැන් බැදුනට පස්සේ අපි කරපිංචා රම්පේ සේර එනසල් කුරුඳු කරාඹු නැටි ඔක්කොම එකට දාලා හොඳින් බැදගමු දැන් අපි මේ ටික ඔක්කොම බැදගෙන ඉවරයි ඔයාලත් මේ වගේ කුළු බඩු ටික හොඳින් බැදගන්න මේ වගේ බැදුනොත් තමයි ඔයාලගේ තුන පහ එකට රසයක් වගේම හොඳ පාටකුත් ලැබෙන්නේ දැන් අපි මේ ටික හොඳින් කලවම් කරගමු දැන් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ගෙදර තියෙන බ්ලෙන්ඩරයකින් හරි මූලකට දීලා හරි මේ ටික හොඳින් කොටා ගන්න. මේ තියෙන්නේ මම හොඳින් කොටාගත්ත බදපු තුන පහ ටික. ඇත්තටම මේ වෙලාවේදී හරිම සුවඳයි. මේ බදපු තුන පහ එක දාලා උයන ඕනම ව්‍යංජනයක් හරිම රසයි. ඇත්තටම ගෑවුන තැන උනත් කන්න පුළුවන්. පොලොස් කරියකට, මස් කරියකට, මාළු කරියකට මේ බදපු තුන පහ එක දාලා ඔයාලත් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. මම මීට කලින් අමු තුන පහ කුඩු එකක් නිවසේදීම හදාගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.